ආයුබෝවන් කියලා පිළිගන්න ආදත් මගේ යාළුව හැමෝ. ඉතින් මම මේ වීඩියෝ එක කතා කරන්න හදන්නේ අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඒ තමයි ගේම්ස් ස්ටක් වෙන එක. ඉතින් අපි බලමු කොහොමද ගේම්ස් ස්ටක් වෙන එකෙන් වැළක් වෙන්නේ, ගේම්ස් ස්මූත්ලි ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ගන්න ටිප්ස් තුනක් අරන් එනවා. මේ ටිප්ස් තුනම ගොඩක් සාර්ථකව වැඩ කරනවා මම අත්හදා බලලා තියෙනවා. ඉතින් පළවෙනි ටිප් එක විදිහට මම දකින්නේ ඔයාගේ පරණ වෙච්ච ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන එක. ඉතින් ඔයාලට පුළුවන් මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරලා ඩ්‍රයිවර් මැක්ස් කියලා සොෆ්ට් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ විදිහට තමයි ඒක ඕපන් වෙන්නේ. මේක ෆ්‍රී වර්ෂන් එකක් තමයි ඔයාලට පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් දවසකට ඩ්‍රයිවර්ස් දෙකයි අප්ඩේට් කරන්න පුළුවන්. ඔයාට සතියක් විතර ඇද්දි ඔයාගේ ඩ්‍රයිවර්ස් ඔක්කොම අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් මේ සොෆ්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරාට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙතන තියෙනවා ස්කෑන් ෆෝ ඩ්‍රයිවර් අප්ඩේට්ස් කියලා. මේක උඩ ක්ලික් කරාම ඩ්‍රයිවර්ස් ස්කෑන් කරලා අප්ඩේට් කරන්න ඕන ඩ්‍රයිවර්ස් තියෙනවා නම් ඒ ටික පෙන්වනවා. ඒවෙන් ඔයා කැමති දෙකක් එක දවසකට සිලෙක්ට් කරලා ඒ දෙක අප්ඩේට් කරනවා. ඊළඟ දවසේ තව දෙකක් සිලෙක්ට් කරන්න, ඊළඟ දවසේ තව දෙකක් සිලෙක්ට් කරන්න. මේ විදිහට වන්න පුළුවන් ඩ්‍රයිව් මැක්ස් හරහා ඔයාගේ හැම ඩ්‍රයිවර් එකක්ම අප්ඩේට් කරගන්න. මේක තුලින් මම දකිනවා ලොකු ගේමින් පර්ෆෝමන්ස් වැඩි වෙනවා, අපේ ගේම් එක ස්මූත් වෙනවා, FPS අගේ නැත්තම් ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ්ස්, ඒ කියන්නේ තප්පරයට රාමු කීයක් පෙන්වනවාද කියලා පෙන්වන අගය වැඩි වෙනවා. ඒකත් එක්ක ගේම් ස්මූත්ලි ප්ලේ කරන්න පුළුවන්. අපි දැන් යනවා ටිප් 2 වලට. ඉතින් ඔය මේන උඩ YouTube වීඩියෝස් ගොඩක් බලලා තියෙද්දි කොහොමද ගේම් ස්ටක් වෙන එකෙන් බේරෙන්නේ කියලා. ඉතින් ඔයාලා වගේ මමත් ඒ වගේ වීඩියෝස් බලලා තියෙනවා. එතකොට කියනවා අපිට මේ විදිහට temp කියලා ටයිප් කරලා ඒ ෆයිල්ස් ක්ලීන් කරන්න, prefetch ෆයිල්ස් ක්ලීන් කරන්න, මේ වගේ දේවල් ගොඩක් කියනවා අපිට ඒ වගේ වීඩියෝස් වලදී. ඉතින් මම ඔයාලට දැන් ඒ ඔක්කොම එකපාර ක්ලීන් කරන්න විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. ඔයාලට පුළුවන් මෙතන තියෙන icon එක උඩ press කරලා මම කලින් කරලා තියෙන වීඩියෝ එකක් බලන්න, C drive එක පිරලාද කියලා ගැන තියෙන වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එකේ තියෙන සොෆ්ට් එක download කරගෙන install කරගන්න. ඒකෙන් ඔය කියන ෆයිල්ස් ඔක්කොම අපේ ගේම් වලට අවශ්‍ය නැති කම්පියුටරේ ඉඩ ගොඩක් අරගෙන තියෙන කම්පියුටර් ස්ලෝ කරන ෆයිල්ස් ඔක්කොම ටිකෙන් එකපාර අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔය ගේම් එක සෙල්ලම් කරන්න කලින් ඒ විදිහට ස්කෑන් එකක් දාලා ඒ ෆයිල්ස් ඔක්කොම ක්ලීන් කරලා ගේම් එක පටන් ගන්න. ටිප් නම්බර් 3. ඉතින් ටිප් 3 වලදී මම ඔයාලට ගේම් බූස්ටර් එකක් අරන් එනවා. ඉතින් ඉන්ටර්නෙට් එකේ මේ නෝට් ගේම් බූස්ටර්ස් ගොඩක් තියෙනවා. ඒකෙන් මම ඔයාලට අරන් එන්නේ ඉතාම හොඳ තත්ත්වයේ software එකක්. මේක රේසර් කෝටෙක්ස් ගේම් බූස්ටර්. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධයි සහ ගොඩක් දෙනා යූස් කරන ගේම් බූස්ටර් එක මේක. ඉතින් ඔයා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා මේකට රෙජිස්ටර් වෙන්න ඕන, නැත්නම් සයින් අප් වෙන්න ඕන. ඒක ෆ්‍රී තමයි, සල්ලි ආවේ කරන්නේ නැහැ. නොමිලි ඒක අපිට සයින් අප් වෙන්න පුළුවන්. සයින් අප් වුණාට පස්සේ අපිට මේක ඔෆ්ලයින් යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට පුළුවන් මේ ප්ලස් මාක් එක ප්‍රෙස් කරලා ඔයාලට කැමති ගේම් එකක ෂෝට්කට් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම දැනට මේ ගේම් එක මෙතන ඕපන් කරගෙන මේක අපිට කැමති කලර් එකක් දීලා මේ විදිහට ඇඩ් යන්න. එතකොට අපිට පුළුවන් ඒ ගේම් එක මෙතන බලා ගන්න. මම මෙතන කලින් ඩොන්ල්ඩ් බ්‍රින් ටිකට් ඇඩ් කරලා තිබ්බා. දැන් මම ලිම්බෝ ගේම් එක ඇඩ් කරා. දැන් මේ දෙකම මට ප්ලේ කරන්න පුළුවන්. මෙතෙන් අපිට ප්ලේ කරන්න කලින් මෙන්න මේ බූස්ට් වලට යන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ සිස්ටම් එකේ දැනට ගේම්ස් වලට අදාළ නැති ස්ලෝ වෙන දේවල් කීපයක් බලන්න. ප්‍රොසෙසර්ස්, සර්විසස් සහ වින්ඩෝස් සර්විසස් අපිට කීපයක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයා දන්නවා මම මේ මොබි ගේම් අප්ඩේට ග්ලාස් ෆයර් සොෆ්ට්වෙයාර් එහෙම තර්ඩ් පාටි තමයි ඉන්ස්ටෝල් කරගත්තේ. ඒ කියන්නේ වෙනම ඉන්ස්ටෝල් කරගත්තේ මේවත් අවශ්‍ය වෙන්නේ නැහැ ගේම් එකට. මේවා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයා දාන්න දේවල් තියෙනවා නම් විතරක් ඒවා චෙක් කරලා බූස්ට් කරන්න. බූස්ට් කරාට පස්සේ ආයිමත් මෙතෙන් ගිහිල්ලා ඔයා කැමති ගේම් එක මේ විදිහට ක්ලික් කරලා ස්ටාර්ට් ගේම් වලට යන්න. ඉතින් මම දකිනවා මේක තුලින් ගොඩක් වැඩියෙන් පදවල ලෙස FPS අගේ වැඩි කරගන්න පුළුවන්, ගේම්ස් ස්මූත්ලි ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් අපිට පුළුවන් ටෝටල් ප්ලේ ටයිම් වගේ දේවල් බලාගන්න සහ FPS chart එක, කියන්නේ පර එකට පෙන්වන ෆ්‍රේම්ස් ගන්න ඇඩ්ජස්ට් වෙනවා ටිකින් ටික. ඒ කියන්නේ සමහර වෙලාවට අඩු වෙනවා, සමහර වෙලාවට වැඩි වෙනවා. ඉතින් මේක අපිට chart එකක් විදිහට බලා ගන්න පුළුවන් මේක enable කරලා. ඒ වගේම මෙතන system boost option එකක් තියෙනවා. මේකත් ඔයාලා try කරලා බලන්න පුළුවන්. අනවශ්‍ය ෆයිල් ක්ලීන් කරන්න පුළුවන්, ස්පීඩ් අප් කරන්න පුළුවන්, ගේම්ස් ඩිෆ්‍රැක්ට් කරන්න පුළුවන්. මයි රිග් වලට ඉල්ල ඔයාලට පුළුවන් ඔයාගේ දැනට පර්ෆෝමන්ස් බලා ගන්න කම්පියුටර් එකේ තියෙන GPU, CPU, memory, current resolution මේ වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට අරන් අප් ටිප්ස් තුනම ගොඩක් වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. මේ වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. ඒ වගේම පළවෙනි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. පළවෙනියටම බූස්ට් කරලා ප්ලේ කරපු ගේම් එක.
දිහින් එන්න මම භාෂණ හරිස්සල්ල YouTube channel එකේ.